ka? Internet ka lang? Tami, ohor prasnya kena tami kata bahar lakune andu ek reverse karan nanti irne kala di nama kila warta kena muka dihita. Ini hamada minat ini udah pernah kita batang kan no? Itu pasti aku lakukan no. Loko-loko iplau karan nanti last year hamada ama. Abe karan nabe. Ya api mulai di mana kiuan ya karan beri wadah boru wadah karan depa minisu amaru wadah depa govia amaru wadah depa gila. Tengah api kiep deh, gue naya deh nganti mah govia kengi kena kat tapado. Andu balita api lah api dekka taruneo citra enda misalnya dewal kurat dewal kara. Tapi apa tu malah me ada samagi bihidun balagan ya me nirmana kena elidak kono mak apa di turu ada pilihan. Api me wede api bar di lati ane tamu sakti bat कार्य शुरू मंत्री ला देने अपे हेवा विताने के में तुम्हां मंत्री तुम्हां चामिंदु जयसिंह मंत्री तुम्हां इधर मैं गोल्लो इतार कैपेयू में वैदेर बहलती है ना मैं गोल्लो जनता से वेट कैपेला इन्ना हुंगा कार्य अक्षमाई पक्षे विशाल शक्तियां यहाँ पर विशाल से मैं गोल्लो मैं के सार्थको करना मैं बालगाने इताम वेगेन रटपुरा पैतृणों के लाभ विश्वासय පහුගිය දවස් විරෝධතාවය සංවිධානය කළ නමුත් ආණ්ඩුවෙන් විවිධ බාධා එල්ල වුණා. ආණ්ඩුවෙන් චෝදනා කරා මේ ඔබතුමන්ලා කොරෝනා ව්‍යාප්ත කරනවා කියලා. විශාල ජනතාවක් ඇවිල්ලා හිටියා මොකක්ද ඉදිරියට වෙන්නේ? දැන් මේ සමගි ජන බල වේගයේ කට්ටිය එකතු වුණාම විතරද කොරෝනා යන්නේ මේ රටේ. අපි දැක්කනේ පහුගිය දවස්වල කී තැනකදී මේ රජයේ එක එක සංවත්සර උත්සව පූජා ආරව මේවා කී කිය විශාල ජන ගංගා ගලනවා ඒ තැන්වල ගෙනෙනවා. බස් දදා මිනිස්සු අදිනවා. ඒකට ඒව කරනකොට කොරෝනා හැදෙන්නේ නැද්ද? මේ වෙනකොටත් පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කොරෝනා හැදිලා තියෙන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ටයි. අපේ ඇයටත් හැදුනා. නමුත් ඒ වගේ 10 ගුණයක් හැදුනා ඒගොල්ලන් කට්ටියට. ඒකන්න මේ කොරෝනා බෝ කිරීම ප්‍රශ්නේ අපේ පිටින් දාලා හරියන්නේ නැහැ. ඒකත් අන්තිමට අර පොහොර අනාගත්තා වගේ අනාගන්න වැඩක් තමයි යෝකත්. හොඳයි මේ නැවත පොර ගේන්න ගත්ත තීරණය හොඳයිද ඔබතුමාලා මොකක්ද හිතන්නේ මේ? අනිවාර්යෙන් හොඳයි. අපේ ආණ්ඩුවක් ආවත් අපි ගොවියට කවදා තිරියර කරන්නේ නැහැ. රසායනික පොහොර කියන එක මුළු ලෝකෙම පිළිගත්ත දෙයක්. ඒක බොරුවට විකෘති කරලා කරන්න බැරි ප්‍රායෝගික නැති වැඩ කරන්න ගියා. මුළු ලෝකෙම තියෙන්නේ කාබනික පොහොරෙන් වගා කරන්නේ 0.01ක්ද මොකද්ද ගානක්. ඒකෙනුත් 50%ක් තියෙන්නේ තනකොළ. ඉතින් ඒක හන්ද කරන්න බැරි දේවල් කරන්න යන්නේ නැහැ අපි. අපි ගොවියට ශක්තියක් දෙනවා. ගොවියට අවශ්‍ය පොහොර. ඒගොල්ල ඉල්ලන දේවල් අපි අනිවාර්යෙන් ගෙනත් දෙනවා. දැන් මේ පොහොර නැවැත්වීම හරහා ඇත්තටම ආණ්ඩුව මොකද කරන්න උත්සාහ කරේ කොහොමද හිතන විදියට? ඒක අපි නම් දැක්කේ ඉතින් මොඩකමයි අකාර්යක්ෂමභාවයයි තීන්දු තීරණ ගැනීම නොහැකියාවයි යමක් ගැඹුරින් අධ්‍යයනය නොකිරීමේ නොහැකියාවයි ඒගොල්ලන්ගේ තියෙන දුර්වලතාවයක් තමයි ඉතින් පෙන්වන්නේ. ඕක විතරක් නෙවෙයි රටේ හැමදේම කරේ කිසිම දෙයක් සාර්ථකව කරලා නැහැ. मध्यम जीवत्न කෑම බීම ගණන් යන වේගය බැලුවම සමහරු අනාවැකි කියනවා මේ දස්සල ව්‍යාපාරිකයෝ කුකුල් මස් කිලෝ එකක් රුපියල් 3000 විතර නැගී කියලා තව මාසයක් දෙකක් යනකොට ඒ වුණොත් අපේ දරුවෙකුට මස් කෑල්ලක්වත් මාළු කෑල්ලක්වත් කන්න බැරි රටක් ගොඩ නැගෙනවා මන්ද පෝෂණයෙන් පිරිච්ච ජාතියක් ගොඩ නැගෙනවා මේ විදියට ගියොත් රජය කියන්නේ මේ අයවැයෙන් මේ සියල්ල විසඳනවා කියලා ඔබතුමා මොකද හිතන්නේ මේ අපි පාර්ලිමේන්තුවේ කියනවා පොඩ්ඩක් අහගෙන ඉන්න ඕගොල්ලෝ අයවැය සම්පූර්ණ පුස්සක් අයවැයෙන් වර්තමානයේ තියෙන ප්‍රශ්න දැවෙන ප්‍රශ්න එකකටවත් පිළිතුරු නැහැ. රාජපක්ෂවරුන්ට මේ ආණ්ඩුව ඉදිරියට කරගෙන යන්න හැකි වේවිද? මේමයි දෙක දනුත් ඉදේ ආණ්ඩුවක් කරනවා කියලා නැහැනේ රටේ මිනිස්සු ඔක්කොම අගාධයට ගිහිල්ලා. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ දේ අපලක් කරගෙන ඉවරලා කාලා බීලා ඉන්නවා. ඉතින් ඔය විදියට ජනතාව ඔහොම යන්න දෙන තාක් කල් ඒගොල්ලෝ යාවි ජනතාවට තීරණයක් ගන්න වෙන යම් කිසි වෙලාවක මේගොල්ලෝ ඔක්කොම පළවා හැරලා රට ගොඩ ගන්න පුළුවන්. අවංක දූෂණයෙන් තොර පිරිසකට මේ රට බාර දෙන්න. වෙල්ගම මහත්මයා විශේෂ ප්‍රකාශයක් කර ඔබතුමා ගැන පාර්ලිමේන්තුවේ ඔබතුමාට මොකද්ද ඒ ගැන කියන්නේ? ඇයි එතුමා එවැනි ප්‍රකාශයක් කරේ? ඇයි එතුමා මේ ප්‍රකාශය කරේ? මගේ දේශපාලනයේදී දේශපාලන ජීවිතයේ මම ලැබපු අත්දැකීම් ගැන එතුමා කතා කරා. එතුමා මගේ තියෙන
මම පිළියරන් තියනවා එතුමාත් ඒකයි ප්‍රකාශ කරේ දූෂණයට විරුද්ධයි හොරුන්ට දූෂිතයන්ට මාත් එක්ක ගමනක් නැහැ කියන එක තමයි එතුමා කිව්වේ ඉතින් මම මේ ප්‍රතිපත්තිය හැමදාම ඉන්නවා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය